द्वादशाकार पांच उपादान स्कंद स्वभाव पांच उपादान स्कंद स्वभाव एक कम्मे कम्मे क्रिया विस्तर वार्ता रूप शब्द गंध रस स्पर्श रूप विद्युपहाम पंच उपादान स्कंदेट सकस्कर सकस्वेट सकस्म विलाव सकस्वेंग लोभे द्वेषे मोहे पतनम करगेन अरकट पक्षपातीव गोडनगेन स्वभावे अन्ने स्वभावे तुल तमाय मे आर्थ दृष्टियक ममत्वयक् तियेन्ने पंच उपादान स्कंदेट इतन नै ममत्वयक् අර පංච උපාදාන ස්කන්ධය තුලින් ගොඩනගනු දෙයට පක්ෂ විපක්ෂ දේවල් කරන්න පෙළඹෙන අතුලාන්තයේ පෙළඹෙන ස්වභාවය. අන්න ඒක තුල තමයි මේ මමත්වය ගොඩනැගෙන්නේ. ආත්ම දෘෂ්ටිය ගොඩනැගෙන්නේ. එතකොට ඒකට ඒක උපාදාන කරාම තමයි විපාක වටයක් ගොඩනැගෙන්නේ. විපාක වටේ කියන්නේ ක්‍රියාත්මක වෙනවා. එතකොට පුද්ගලෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා එළියේ. स्वभाव निधा
එතකොට අන්නත් සිතයි කය වචනයයි තුන් දුරින් සිද්ධ වෙන ක්‍රියාවල් වලින් අපි අයින් වෙනවා. ඒක තමයි අකුසලෙන් අයින් වෙනවා. එතකොට අකුසලෙන් අයින් වෙනකොට තමයි අපිට අර උපාදාන තණ්හා කියන ස්වභාවයෙන් දෙක විකල්ප නැති වෙලා යනවා. බුදු සිතම නැති වෙලා යනවා. එතකොට ආයෙත් ඒ ඒ ලෝ ඒ හදාගත්තු ලෝකෙට අහු වෙන්නේ නැහැ. එතකොට එහෙම ඒක නැති වෙලා ගියාට පස්සේ දැන් අපි හිතමු අකුසලයක් කරන අකුසලයක් කරන්න ආවා හොඳින් සිත සකස් වුණා බොරුවක් කියන්න ආවා බොරුව කිව්වේ නැහැ අන්න තමයි සිල්වත් වුණා ඒ බොරුවක් කිව්වේ නැහැ දැන් සිල්වත් වුණා සිත සිල්වත් වුණා ඒ ශරණයේම ඒ සිල්වත් වුණු මොහොතේමයි සමාධි වෙලා සමාධිමත් වෙන්නේ සිත සිත සංසුන් වෙනවා අකුසලයෙන් මිදහස් වුණා සිත සංසුන් වුණා සිත එතකොට මනස නොසන්සුන් වෙන පටන් ගන්නවා කලබල කරන්න පටන් ගන්නවා කරන්න ඉඩ නොදෙන්න පටන් ගන්නවා ඒතර අන්නේ මේ තැන්වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ එහෙම වෙනකොට ටක් ගාලා අපි ඒ ඒ මේ පීඩාකාරී සිතුවිලි ස්වභාවයක් නම් එතන තිබුණ එකෙන් අපි අයින් වෙන්න ඕනේ එහෙම ලොකුවට පීඩාකාරී වෙනවන අතහරලා දාන්න ඕනේ එතකොට අර ඒ නොසන්සුන් ස්වභාවය නැතිවෙයි මේක මේ මුලදි තමයි එන්නේ මෙහෙම මේ විදිහට ඊට පස්සේ අපිට ඒ ශක්තිය ගොඩ නැගෙනවා තුලින්ම ඒකේ යථාර්ථය පෙන්වලා දීලා ඒක තිබුණත් ඒකෙන් අකුසලයක් නොවෙන යන්නෝ සිද්ධ නොවෙන තැනට යන්න පුළුවන් ශක්තිය ගොඩ නැගෙනවා තුලින්. ඒතකොට තමයි අර කියන්නේ දැන් මට තරහ සිතක් ආවට මං එළියට මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ මට ඒක දැක්කා ඒක එතනින් මේ වුණා තිබුණා ඉතින් ගොඩ වෙලා තිබුණා එහෙම. නේද? අවසෙම තියෙන්නත් පුළුවන්. අබැයි දවසේ මේක කැරකි කැරකි තිබුණත් අපි ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒක ඒකෙන් අකුසලයක් උනේ නැහැ. සසරට වැටුනේ නැහැ. කර්ම ගොඩ නැගුනේ නැහැ. තිබුණා ඒක. අන්න ඒ වගේ ඒ தත්වයකට එන්න පුළුවන්. ඒ தත්වය තුල තමයි අපි හැම වෙලාවෙම ඊට පස්සේ මේ විපාක වටේ නැති කර කර නැති කර කර නැති කර කර ඉන්න. විපාක වටේ නැති කර නැති කරන සැරේට ක්ලේශ වටේත් නැති වෙනවා. කම්ම වටේත් නැති වෙනවා. විපාක වටේ නවත්තල හැම සැරේකදීම වට තුනම නැයි. ඒක තමයි සිත නිරෝධ වෙනවා කියලා කියන්නේ. අන්න අර සමුදේ වුණ ලෝකේ නැත්නම් සකස් වුණ ලෝකේ නිරෝධ කරා, නිරුද්ධ කරා, නැති කරා. එතකොට උගලන්ට දැන් පැහැදිලිවම උගලන්ට තේරෙන්න ඕන එහෙම නැති වුණාම මොකුත්ම නැහැ නේද? ඒ කියන්නේ මොකුත් මොකුත්ම නැහැ කියන්නේ කොතනකටවත් අපි අහු වෙලා නැහැ නේද මේ සිත නැහැ නේ කියන එක. ඒ කියන්නේ මේ ලෝකය කියන එක නැති වුණා නේතන කියලා. අන්නේ හොඳ ඒක හරි සියුම් ස්වභාවයක්. ඒ සියුම් ස්වභාවය තමයි තේරුම් ගන්න ඕනේ එතනදී. එහෙම වුණාම නේද කර්ම සකස් වෙන්නේ නැති තැනට එහෙම වුණාම නේද මේ 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 සම්පූර්ණ මේ තලයෙන් නැත්නම් මේ ස්වභාවයෙන් චිත්ත ස්වභාවයම නැවතුවා එතන. නැවතුවා කියන්නේ නිවන් දැක්කා. එතකොට ආයෙත් එළියට යන්න කර්ම සකස් කරන්න මැරිලා ආයෙත් ඉපදෙන්න කෙනෙක් නැති සවද. නිවන කියන්නේ ඒකටනේ දැන් අපි නේද? නිවන කියන්නේ නැවත ඉපදීමක් නැහැ. එතකොට නැවත ඉපදීමක් නැහැ කියන ස්වභාවය මොකද්ද කියන එක තමයි ඔයාලට මේ හැමලම් පෙන්නන්නේ. මේ නිරුද්ධ වීම තුල ඔයාලට පෙන්වන්නේ තේරුම් ගන්න කියන්නේ මෙන්න මේ ස්වභාවය තමයි මේ නිවන් දැක්කාම සිද්ධ වෙන ස්වභාවය. ශූන්‍යතාව කියන්නේ අන්නේ. එතකොට ඒ මොහොතට මේ සිත කියන ස්වභාවය කොතනකවත් පිහිටලා නැහැ. කොතනකවත් පිහිටලා නැහැ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක නොවන බවත් අමුතු ප්‍රඥාවට පසු වෙනවා. ඒක පොඩක් සියුම්ද? ඒව හරි චුට්ට වෙලාවයි පෙන්නන්නේ හැබැයි ඒක. තග්ගාල එක නැති වෙලා යනවා. අන්නේ චුට්ට ස්වභාවයෙන්දි තමයි ඒක මේ ෂණයක් කිව්වේ. නිවන කියන්නේ ෂණයක් කියලා කිව්වේ ඒකයි. අන්නේ ඒ ෂණය තුල තමයි අපි අරදී තේරුම් ගන්න ඕනේ. මොකුත් නැති බව. මොකුත් නැහැ කියන්නේ
එතනදී කිසිම තලයකට රැඳෙන්නේ නැහැ කියන එක. එතන සිත කොතනකවත් පිහිටලා නැහැ කියන එක. ඒක අතීතෙත් නැහැ, අනාගතෙත් නැහැ, වර්තමානිය තුලත් නැහැ සිත. ඒ තුන් කාලෙ මේ සිත නැහැ. දැන් ඒක මේ ලොකුවනේ ඉඳන් එපා. හරිද? මේ උගලෝ කිය ඔය උගලන් ඔය විස්තර කරන්නානේ උගලගේ විදර්ශනාව තුලදී මෙහෙම වුණා. එතකොට දැන් ඒක නැති වුණා කියලා මෙන්න මේ ඒ ස්වභාවයේ සියුම්ම දැල තමයි මම මේ කිව්වේ. මෙතෙන්ට තමයි එන්න ඕන. මේ අවබෝධය තමයි තමුට ලැබෙන්න ඕන. තමුගේ ප්‍රඥාවට අසු වෙන්න ඕන. තමුගේ මනස ගේන්න ඕන එතෙන්ට. එතකොට එතෙන්ට ගේන්න තමයි අපි මේ විපාක වටේ නැති කර කර ක්ලේශ වටේ නැති කරා ක්ලේශ වටේ සහ කම්ම වටේ නැති කරන්නේ. එතකොට වට තුනම නැහැ. විපාක වටේ නැති කරාම වට තුනම නැහැ. විපරි වටේම නිදහස්. එහෙනම් නැති වෙන්න ඕන පරිමෙන්න අපිට අකුසලේන මේ සිත දැකීම තුලින් අකුසලේන අපි නිදහස් වෙන්නේ කියන එක තේරුම් ගන්නවා. අපි මේ සිත දකින්න හැම අවස්ථාවකදීම අපිට සිද්ධ වෙන්නේ අපි අකුසලේට යන ස්වභාවය නේද අපි මේ නැති වෙන්නේ. එතකොට අපි කුසලේ නේද පිහිටන්නේ. මේ මොහොතේ අපේ සිත පිහිටන්නේ කුසලේ. ඒ විලා ඒ කුසලේ පිහිටන සිත තුල කිසිවෙක් නැහැ. කුසලයේ තුල පිහිටන සිත තුල තමයි කෙනෙක් ඉන්නවා වගේ තමන්ට 10ක් තියෙන්නේ. අතන එහෙම කෙනෙක් නැති ස්වභාවය තමුන් අත්දකිනවා. ක්‍රියාවලියක් නැති කරා මෙතන මොකුත් නැති ස්වභාවයක් තමුන්ට පෙන්නවා. මනස හිස් බවක් පෙන්නවා. ඒ හිස් බව කියන්නේ මෙතන සත්ව පුද්ගල ස්වභාවයක් නැති 10ක් නැති කිසිවක් නැති කිසිවෙක් නැති ස්වභාවය. අන්න ඒක අත්දකින්න ඕන කියලා. ඔයාගේ මනස තුල මේ ක්‍රියාවලිය තුලින් දැකීම තුලින් තමයි තමුන් එක අත්දකින්නේ. ඒක බොහොම සියුම්ව පෙන්නන්නේ. ඒ සියුම් බව පෙන්නනේ දේ තේරුම් ගන්න ඕන. අන්න ඒක තමයි මේ අපි නිවන කියලා කියන්නේ. ඒකට ඒක හැම වෙලාවෙම තමුන් අත්දකින්න ඕන මේ විදර්ශනාව තුලින්. හරි. විදර්ශනාව තුලින් තමුන් ඒක තේරුම් ගන්නවා. දැන් අපි මේ කිය මම දැන් මේ විස්තර කරන දැන් බුදුහාමුදුරුව විස්තර කර මේ නිවන කියන එක මේ කර්ම වලින් නිදහස් වෙලා මේ සිතෙන් නිදහස් වෙනවා කියන කාරණේ අත්දකින්න හැටි ඔයගොල්ලෝ මේ මොහොතේ ඒ ශ්‍රණයක් තුල පෙන්නන නිවන ස්වභාවය. එතකොට එතන කර්ම කරන කෙනෙක් නැහැ. කර්ම විඳින කෙනෙකුත් නැහැ. කෙනෙකුත් නැහැ. මේ විලාවේ ශාන්ති නැහැ. එතන වයලට් නැහැ. එතන කවුරුත් නැහැ. එතන කර්ම කරනකොට ශාන්ති ඉන්නවද නැද්ද? අකුසල් කරනකොට තමුට එනවා ආත්ම දෘෂ්ටියක් නේද? ඉන්නවා. ඒ කියන්නේ එනවා නේද? ඒක අපිට වචනේ විස්තර කරන්න බැරුණා. එතන තියෙනෝ නේද මාමත්වයේ කියන එක හොඳට තදට දැනෙනවා නේද? නේද? සිත සකස් වෙන වෙලාවට ක්ලේශ වටේ තුල විපාක වටේට යනකොට ප්‍රබලව විපාක වටේට යනකොට 100%ක්ම මමත්වයේ හොඩ නැගෙනවා. ආත්ම දෘෂ්ටි ආත්මයක් නැහැ. ආත්මයක් තියෙනවා කියන ප්‍රශ්නේ තමයි ගියේ මෙතන. මේ මමත්වයේ කියන්නේ යන්නේ ආත්මයක් කියන්නේ කෙනෙක් ඉන්නවා වගේ නේද? කෙනෙක් ඉන්නවා කියන එකයි. එතකොට කෙනෙක් නැගුවතරදී කෙනෙක් ඉන්නවා කියන වැරදි නේද? හරිද? මොකද බුදුහාමුදුරුවෝ මෙහෙම වෙනකොට මෙහෙම කෙනෙක් මෙහෙම වෙනවා කියන එක. ඒ කියන්නේ සිත ගොඩ නැගෙනකොට කෙනෙක් හැදෙනවා එතන. ඒක අතහැරියම එතකොට කෙනෙක් නැහැ. ඒකෙන් කියන්නේ අනාත්ම දෘෂ්ටියක් නෙමෙයි ඇත්තටම බුදුහාමුදුරුවෝ හේතු බල දහමක් තියෙන්නේ. එතන කෙනෙක් ඉන්නවා කියන්නේ නැහැ කෙනෙක් නැහැ කියන්නේ. මෙන්න මෙහෙම වෙනකොට මෙහෙම ආත්ම දෘෂ්ටියක් ගොඩ නැගෙනවා මේ ක්ලේශ වටේ තුල. එතකොට ඒක තමයි අපි අර දකින්නේ දැන්. අපේ විදර්ශනාව තුළින් අපි හසු කරගන්නේ ඒක. දැන් අපි මේ අවබෝධ කරගන්න යන්නේ ඒක. එතකොට තමන්ට තේරෙනවා මේක ස්ථිරසාර වූ කෙනෙක් නැහැ. මේ සිද්ද සකස් වෙනකොට මේ 10ත් එක කර්ම කරන්නේ හැදෙන හැටි. එහෙම නේද මේක වෙන්නේ කියලා. හේතුඵල ධමයක් තුලයි මේක මේ පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන මමත්වයක් තමයි තියෙන්නේ. ආත්මයක් කියලා එහෙම සංසාරෙන් සංසාරයට යන කයක් පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. මේ චිත්ත ස්වභාවයක් ගැනයි කතා කරන්නේ. ඒක අපි නැති කරේ කය නෙමෙයි සිතනේ නේද? ඒකට ඒ සිත නැති කිරීම තුලේ මේ චිත්ත ස්වභාවය එතනින්ම ඉවර වෙනවා කියන තැනයි මේ අපිට අවබෝධ කරගන්න කියලා කිව්වේ.
संसारे विपाक क्रियात्मक स्वभाव විපාක වටේ තුල කෙනෙක් හැදුනේ නැත්තම් ජාතියක් ඇති වෙන්නේ නැහැ මේ අනාගත ජාතිය. ඒක මේ නැවතු උපතක් කරා යන්නේ නැහැ. මේ නැවතු උපතක් කරා යන්නේ නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ නැහැ. දැන් ජරා ව්‍යාධි මරණ තියෙනවද? තියෙනවා. ඒ තියෙන ඒ ජරා ව්‍යාධි මරණ තුල හිටියේ දැන් මේ 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 කතන්දරේ වෙන්නේ අපි අතීතේ उपदूलता उदपादी विद्यास
ඒකනේ යථාර්ථේ පේන්නේ නැති මේ සිත වැඩක නෝගා ලැබෙන තරහා මෙන්න මේ ඇලිලා පේන්නේ නැහැ ඉතින් ඒක වැහිලා දැකීම තුලින් කටස් ගාලේක අරවාද නැද්ද ආරේ නෑ ඒකට මේ කාර්ම ගණන් පෙරු පුරු පුරු ඉන්න ඕනේ නෑ මේ මොහොතේ උක අරින්න ඕනේ උක ඇර ඇර ආවා ඉතින් දැන් ඇහිලා සංසාරේ උක ඇර ඇර පුරුදු කරලා ආවා දැන් වහගෙන ඉන්නේ දැන් ඉතින් ආයි අරින්න එක අරින්නේ මේ මොහොතේ අකුසලයට යන සිත තකීම තුනේ අන්න අකුසලෙ මිදෙනකොට සිත සාන්ත වෙනව තථාතේ ක්‍රමක්‍රමෙන් තේරෙන්න ගන්න මිදෙන උනා ඉතින් තාම අර මේ 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 පලි බෝධ එනම එක පාටම ක්ලියර් වෙලා පේන්නේ නැහැ ක්ලියර් වෙන්න දෙන්නේ නැහැ ඒක කෙලස් කියනේ ලෝභය දේශය මොහය කියන්නේ ඒවා ටිකක් දරුණුවට ඒකයිනේ බුදුහාමුදුරුවෝ දස බිම්බරක් මාර සෙනගෙක මම ෆයිට් කරා කියලා මොකද්ද ඔන්න ඕක තමුලට ෆයිට් කරගන්න බැරුවනේ ඔය ඉන්නේ දුබල වෙන්න එපා පරාජිතෙක් වෙන්න එපා කායික කාගේ යුද්ධද දැන් ඔය ඇතුලේ කරන යුද්ධේ යුද්ධය තියෙනවද නැද්ද නැහැ ඉතින් කොහොමද සිත ගේම් ගහනකොට මොකද්ද යුද්ධේ අන්න යුද්ධය දැන් මේ වෙලාවේ ඉතින් දැන් ඔය යුද්ධෙන් දිලන්න එපා ඕගොල්ලන් දිනන ක්‍රමේ තමයි ඔබ දකින්න අතාරින්න තේරුම් ගන්න මේක මේක යුද්ධයක් නේ ඇතුලේ එකක් එළියේ යුද්ධයක් නෙමෙයි කියලා එහෙනම් විකෝඩම් මොහොතකට විද්‍යාව පහළ වුණා